Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. DNL සමාගමේ විකාශනයට බාධා කරන මට්ටමට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. නියාමන කොමිසම් මගින් මොන කාරණේ සඳහන් කළත් මේ තහනමට බලපෑ සිද්ධිය ශාන් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. හේතුව තමයි මීට දින දෙකකට පෙර DNL නාලිකාව මගින් බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ දැඩි ලෙස විවේචනය කරමින් පැය භාගයක වැඩසටහනක් විකාශය කරා. එයින් පසුව තමයි මේ හදිසි තහනම් පැනවෙන්නේ. මෙරටේ අගමැතිවරයාගේ සහෝදරයාට අයත් නාලිකාව අගමැතිවරයා දැනුවත් නොවී තහනම් කරන්නට කටයුතු කරලා තියෙන්නේ ජනාධිපතිවරයා බව බොහොම පැහැදිලිව යයිදිකරුවන් ඇතුළු මේ සමාජය චෝදනා කරනවා. මෙරටේ අගමැතිවරයාගේ සහෝදරයාට අයත් නාලිකාව තහනම් කරන්න කටයුතු කිරීමෙන් කරුණු දෙකක් පැහැදිලි වෙනවා. එක කාරණයක් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වෙලා තිබෙන දැවැන්ත දේශපාලන අර්බුදය. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා මොන කරුණ පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වත් එතුමා මේ රටේ සිද්ධ වෙන සෑම කරුණක් පසුපසම ඉඳගෙන ඒ කරුණු මෙහෙවනවා කියන සත්‍ය අද එළියට ඇවිල්ලා තිබෙනවා. බැඳුම් කර පංචාව අද ජනාධිපතිතුමා අගමැතිතුමා අතර සීතල යුද්ධෙම මේක පේනවා. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේකට නායකත්වය දුන්නා කියන එක මුළු රටම දන්න කාරණයක්. ඒ පමණක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා අද වෙනකොට මේ මුදල් වංචාවෙන් අර්ජුන ඇලෝසියස්ගේ මුදල් ලබා ගත්තා කියලා ආරංචි ලැබිලා තියෙනවා. ඉතින් මේගොල්ලන් අද එක්සත් ජාතික පක්ෂයට හැකියාව තියෙන්නේ බැංකු කඩන්ඩයි මිදන් කඩන්ඩයි කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් අපි කියනවා ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණක් නෙමෙයි නියෝජ්‍ය නායකයා ඇතුළු සියලුම ඇමතිවරු එමත් නැත්නම් කොම් කමිටුවේ ඉන්න සමාජිකයෝ ඒ සියලු දෙනාම දිවුරුම් ප්‍රකාශයක් දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පතනක්තුමන් ඉල්ලීමක් කළ තියෙනවා. දැන් ලබා දීලා තියෙන ටික අපිට ලබලා දෙන්න. ඉතුරු ටිකත් හැකියතාවක් ඉක්මනින් ලබාගෙන සම්පූර්ණ වර්තාව අපිට ලබා දෙන්න ටික කියලා. මොකද ඒක මේ රටේ ජනතාව බලන් ඉන්නවා. ඒ ලේඛන දැකලා ඒ මන්ත්‍රීවරුන් කවුද කියලා දැනගන්න. මේ වන විට ප්‍රධාන ප්‍රසිද්ධ චරිත දෙකක් විතර පිළි අරගෙන තියෙනවා. සල්ලි හම්බ වෙලා කියලා. පුල් හොරා කරෙන්දැනේ කිව්වා වගේ මාධ්‍ය තමුන්නාසලා කියලා ප්‍රශ්න අහනකොට ගත්තු අයට වචන පැටලෙන බව හොඳටම පේනවා. ගත්තද නැද්ද කියලා කිව්වත් ඒ අදාළ මහත්මයාට ලක්ෂයෙන් නතර වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ලක්ෂයේ ලක්ෂ 10 කතා ඒවා සුළු ගණන් අපි දන්න විදිහට ඒ වගේ චෙක්ස් 4ක් 5ක් 6ක් 7ක් මේ මන්ත්‍රීවරුන්ට විවිධ අවස්ථාවලදී ලබා දීලා තියෙනවා. මොකද අර්ජුන ඇලෝෂියස් මහත්මයාත් ඒක කරලා තියෙන්නේ බොහොම පැහැදිලිව මේ සියලු දෙනාව තමුන්ගොල්ලට දාගන්න බලාගෙන. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හා ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරි 24 දෙනෙක්ගේ ප්‍රකාශ ලබා ගන්නවා CID එක. ඒතර ආරක්ෂක නිලධාරින් චෙක් මාරු කරා කියන මතේ මේකට 24 දෙනෙක් මේ වෙලාවට කඩ උතර දීලා තියෙනවා. ඔබතුමාලට තවඩියක් හෙව්වොත් මේ 24 දෙනා ගැන ඔයා ගන්නත් පුළුවන්.